අවසරය පිින්වත් සාමින් වහන්ස යම්කිසි විනේ කඩකිරීමක් නිසා. උපසම්පදාව ලැබූ හෝ නොලැබූ ස්වාමින් වහන්සේ නමක් හට ය පහදාදීම වෙනුවට උසුළු විසුළු කිරීම මගින් සමාජයේ අවකඥාවට ලක්කිරීම ගිහිියන් හට කෙසේ බලපාන්නේද. තෙරුවන් සානෑ ස්වාමින් වහන්ස ඔබහන්සේට නිදුක් නිරෝගී ්චිර ජීවනේම වේවා. අවනාවන්ත ගුණබර පින්වුවත්නී බොහම වටිනා පස්නයක්. භාගෙවතුන් වහන්සේ දේශනා කලාා අපිට මේ ලෝකේ කෙනෙක්ට ලැබෙන්න්න පුළුවන් වටිනාම සම්පර්තමයි කල්්‍යානි මිත සේවනේ. ආනන්ද තෙරුන් වහන්සේ අහනව ස්වාමීනීමේ ශාසනක භැහමචරියාවසීයට පණහක් සම්පූර්ණ වෙනවනේ ද කල්යානි මිතසේවනී. හා හා ආනන් දෙහෙම කියන්න එපා. මේ සාාසනික ්‍රහ්මචරියාව සීයට සීයක්ම සම්පූර්ණ වෙන්න කල්ල අනමිත සේවනය භාගිවතුන් වහන්ේ දේශනා කළේ එහෙමයි. එතකොට ගිහි උපාසක උපාසකාවන් අතින් වැරදිවෙන්න පුළුවන්. පැවිදි පින්වතුන් වහන්සේලා මෙහිණින් වහන්සේලා තින් වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදිවෙන්න පුළුවන් ඕන වෙලාවක මේ භික්‍ු ිස්සුනි උපාසක උපාසිකා වෙන සිව්ුවනක් පිරිසයෙන් කෙලෙස් වසඟ ෙත් අවුනාාම. ්‍රේශාන්තරායි හරි බරපත්ල එකක් විසමාරමුණු හමුවෙනකොට ප්‍රේසාන්තරායක් වෙන්න පුළුවන්. එතකොට ඒ අරයාතින් උපසම්පදාවය හෝ තමන්ගේ සාමනේරභූමිය යම්ගෙසි විනය කඩකිරීමක් වුනොත්. බිස්සූන් වහන්සේලා මිහිණින් වහන්සේලාටත් උපාසක උපාසිකාවන්ටත් ඔවුන් ඉන්න භූ මිය තුළ සිදුවනු වැැද්ද පෙන්නරදීල නිවැදි කරන්න ඕන. මේ මද්‍රවබිව්ෝ බීබද්දෝ කියලා ඔවුම කොංකරල්ලා බෞද්ධ ලීබලින් ලීබ ලේවත් යන් නැතුව එලවන එක වැරදිී. ඒ අයට ඒ වරද්ධ නිවැදි කරගෙන එන්න මාර්ගය හදලා දෙන්න ඕනේ. බිස්සුන් වහන්සේලා මිහිණින් වහන්සේලා උපාසක උපාසිකාවොත් නිවැදි මඟට ගන්න ඕනේ. මිහිින් වහන්සේලා. ික්ෂූ පාසක පාසිකාවන්ට නිවැදි මග පෙන්නල දෙන්න පුළුවන් කලනමි තුරයක් වෙන්නට ඕනේ. උපාසක පින්වතුනොත් බිස්සූන් වහන්සේලාට මිහිණින් වහන්සේලාට උපාසිකාවන්ට නිවැදි මග පෙන්න්නලලා දහිදියෙන් ඉදිරියට ගන්න පුළුවන් කලනම තුරෙක් වෙෙන් ඕන ිත්ත ගහප්‍රත්තුමාවාගේ අතීත උපාසකය අනේපය සිත්තුමා වගේ අතීත මහෝ පාසකයෝ වගේ. ඒ භූමිකා වාර්තමාන ඔබ කළ යුතුයි. උපාසිකාවනොත් බිස්සු බිස්වුනී. නැත්තම් බිස්සූන් වහන්සේ එල්ලා මිහිණීන් වහන්සේල් අදකාලි හැටියට උපාන්සක පින්වතුන්ට කලනිෙමිතුරියයක් වෙන්නට ඕනේ. ඇයි කලනිමිතුරියයක් වෙන්නතුව කෙනෙක්ගෙන් වරදක්වුණාට පස් ඔවුව තලාපෙලා හිරිහැර කරලා වදදීලා ඔවුව පීඩාවට පත්කරන්නේ. දෑත දික්කල කවුණා මෛත්‍රී දයාවින් යුක්ත ඔවුන්ට නිවැදි මඟ පෙන්න්න එපාය. මේ ලෝක ඕන කෙනෙට වරදින්න පුළුවන්. පුතර්ජන ගෝත්‍රීන වූ නම කෙනෙට වරදින්න පුළුවන්. ඒ වැදිනිි වැෑදි කරලා දෙන්නට ඔය ඇත්තූ නුව නැති කල්යාන මිත්ව වෙන්නට ඕනේ ස්වාමීන් වහන්සේ නමක් අති වුනත් එවැනි වාර්දක් වුණ හම් බොහෝම සමීපයෙන් ඒ පෙන්නල දෙන්නට ඕනෙ. අප බණපතිය සඳහන්ගෙනවයි එක පුංචි හාමුතව නමක්. හොඳට බණදහම් කියල දෙමින් හොඳට ධර්මයහෙම සච්ජායනාකාන පුළුවන්කම හදාගෙන ඉද්දි තවනවෑසට එනකොට සිවරු අරින්න හිතෙනවා හැබ පොඩිවකාලෙ පුංචි හාමුතුරුව වත්පිළිවෙෙත් කරමින් දේවතාරාත්නා කළ ඒ කටයුතු කරි දෙවුරු ගොඩක් කැමැත්තෙන් හිටිය. මේ හාමුදුරුවන්ගේ කලින් බවේ අම්ම යකින්නක්. ඒ අකින්නටත් අර දෙවියන්ගෙන් හොඳ සැරකලි හම්බුුණ මේ බව මේ පුතා හින්දා. හැබයි පොඩිහාමුදෝ තවනවයසේ සුරු අරන්න හදනකොට අර යකිින්ඒක දැනගන්නවා තමාන්ට ලැබුණෝ ඒ ීතිය ගෞරවී නැතිවන බව තේරුම් අරගෙන. මේ පොඩිහාමුදුරුව මේ භවේ අම්මයි ගෙදට සිවරුුවරණ හිතාගෙන ගිය වෙලාවෙ අර යකින් ඇවිල්ලා පොඩි හාමුදුරුවන්ට ආවේස වෙලා විකාර විදියට කටයුතු කරනවා. ඒ විදියට කටයුතු කළ සිවුරුවාර්වනයක නවත්තල හරිමාර්ගයට ගන්නවා. ඉතිං ඇයිහෙම කරන්න බැරි ඔය ඇැත්තන්ට. ඔබ නරුම යොනෙමේනේ උබාමන යොනෙමයිනේ. ඔබ අසත් පපුරුෂ යොනමීන පාපමිත් යොනෙමීන කවුණාවත් දයාවක් නැති. තෙත්ව හදවතක් කවුුණාවෙන් දයාවෙන් තෙත්වූ හදවතක් නැති දවුුණු දරදඩ පිරිසක් නෙමේනිේ. ඔබ කුසල්ල කුසල් තීරුම් ගන්න පුළුවන් පිරිසක් හින්ද. අනිවාරීම්ම අර උපසම්පදා ස්වාමින් වහන්සේලා අතිං වුණත් යම්වරදක් වනහම ඒක පහදලා දෙන්න ඕනේ ඉතා වටිනා පස්නයක් අහලා තියෙන්නේ උසුලි විසුලු කරමින් සමාජි අවඥාවට පාත්‍ර කරනකොට ඒ අවඥා කරන ඔය ඇත්තන්ට ඇතිබෙන කුසාසිත් කෙල හිතෙනවාද. ඔබ උපසම්පදා හාමුදුවන් නින්දා කරා දකට ඇතිරති අකුසර සිත්න. ඔබට දේශසිත් ඇතිවෙලා. ඔය ඇත්තන්ට අපූරුවට මේ ජීවිත ඉදිරිකාලදි දුප්විිඳින් ඔොබ කරම රැස් කරගෙනම අනුම් හින්දා. අන අගත බවල ඉන්නකං ඔය ඇත්තන් ට වූ වගේ අවඥාාවට ඔය වගේ ඉන්දා අපහාසවට ඔබදැන් ඒ උපසම්පදා හාමුදුව නිවැදි මඟට ගන්නේ නැතුූ ඔබකරපුේ හිරිහර නිින්දා අපහස අවලාදවලට ඔබටත් ඒ වගේම විපාක කන්දක් විඳින්න පලිසරේ හදාගෙන. ඇයි අතපුච්ච ගන්නේ. එනිසා එවැනි දේවා මොනම හේතුවකටවත් කරන්නේපා කරමේ හැමෝට විපාක දෙනවා මහා ವීරියෝ වගේ ඉදිරිපාත් කා හරි ಕනෙක් අති බිස්ස ිස්වුනි උපාසක පාසකාාව අතින් යම්වරදක් ුණාහම ඒකට අාවක්ඥා කරමින් අපහස උපහස කරමින් විධ විදිහට අවලාද කරමින් ඉන්දා අපහාසකරමින් ඔය ඇත්තු කරගන්න ඔබේ අනාගර සසදගමන්ට දුක්්විින්න මහා බාරපාත්ල කුසල කරම ගොඩක්. මොනම හේතුයොටවාත් ඒේවාගේ ගොංකං කරගන්නපා. කලන මිතුරෙක් එන්න. බිස්සූන් මිහිණින් වහන්සේලාට උපාසකු පාසිකාවන්ට මෙිහිණින් වහන්සේලා බිස්සූන් වහන්සේලාට උපාසකු පාසිකාවන්ට උපාසක පිින්වතුන්, බිස්සූන්, මිහිනීන් සහ උපාසිකාවන්ට උපාසිකාාවන්, බිස්වූන්, මහිනිින් සහ උපාසක පින්වතුන්ට කලන මිතුරං වෙන අපි හතරගොල්ලට ඉන්න අපි හතරගොල්ල. හතරගොල්ල වෙංවෙලා රන්්ඩු කරගෙන ඇන බැනගෙන හිරිහර කරමින් ඔහොම කටයුතු කළ හරියන්න. උපන්සක පාස්සකාවන් බිස්සුන් වහන්සේලාට ඔහොම කතියුතුකයක්ත් විිස්සුන් වහන්සේලා ගීගෙවල්ල අත්තල්ල දාලා ඇවිල්ලා ඔබෙන් කල්්‍යාන මිත්ත අත්තේ ෑත දිගුවීම බලාපොත්තුතිවේ දේක නොලැබෙන කොට මොක දෙ වෙන්න. ඔබ මි්‍යයා දුෘස්ික පරිසක් විදියට බෞද්ධ ේබලේගා ගෙන සාසනයට ලොක හානියක් කරලන. ඔබ සිවවනක් පිරිසට අයි තිනං, අනිත් තුම් පිරිස දැක ගැනීමේ, අනි තුම් පිරිසට කල්්‍යාන මිත්‍රත්තේ දෑත දෙක්කිරීමේ, අනි තුම් පිරිසසා ආරක්ෂා කර ගැනීමේ, අනේ තුම් පිරිසට නිවනට ඇතුල්වෙන්නට පුළුවන් විදිහට මාර්ගයේ කලන මිතුරෙක්වීමේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. බ සිවුවවනක් පිලිසට ඇතුළත්නං ඔබ ඔබේ සිව්ුවනක් පිලසේ බූ ිකාව කල්්‍යාන මිත්‍රයෙක් පිරිහට හරියට කරන්න මසාසනික බ්‍රහම චරියාව තුළ සීයට සීයක්ම අනිත් උදවියට සිවුවනක් පිරිසී අනිත් පිලිසට වටිනාම සක්තිය වෙන්නේ අනිත්තුම් පිලසේ ඉන්න කල්්‍යාන මිතුර මිතුරියම් බව තරයේ හිතටරගෙන කටයුතු කරන්න පිංවර්ත්නී ඉතා වටිනා පස්නයක් අහලතියෙන්නේ ඔබ වර්තමානයේදී. මේ කවුණන හොටම තියන දෙයක්හිද, වර්තමානයේදී කලන මිතුරයෙක්වීමේ වටිනා අවස්ථාව, අනිවාරයම් ඔබ ප්‍රියාත්ම කළ යුතුමයි ඒක පෑර පැහැර අරින්නට එපා.